ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ පිරිස් මර්ධනය කිරීම වැටු විෂමතා හෝසි කිරීමට ආණ්ඩුවට බල කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ගුරු විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා. ඒ අනුව ඔන්ලයින් ගුරු වර්ජණයට අදට දින 18ක් ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගෙන් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ගෙන යාමේදී විවිධ බලපෑම් එල්ලවන බවයි. එවැනි තර්ජන හමුවේ නොසැලී තම ගැටළු වලට විසඳුම් ලැබෙනතුරු අඛණ්ඩව විරෝධතාවේ නිරත වන බවයි මේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. දැන් ආණ්ඩුව පැත්තෙන් මෙය දිනෙන් දින කල් දමන ස්වභාවයක් තමයි තිබෙන්නේ. මේ ප්‍රශ්නේ විසඳීමට අදාළ කිසිදු ප්‍රවේශයක් ගන්න ඕගෙ පැත්තෙන් අසමත් වෙලා තිබෙනවා. ඒ නිසාම අපිට අපේ වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට අරගෙන යන්න සිද්ධ වෙලා තිබෙනවා. දැන් මේ වෘත්තීය ක්‍රියාමාර්ග දිගින් දිගටම ඉදිරියට යද්දී මේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට නායකත්වය දෙන අපට විවිධ මඩ අවලාද බොරු ප්‍රචාර යවමින් ගුරුවරු සහ විදුහල්පතිවරු මානසික උද්දීනවත්තන් උත්සාහ කරමින් තිබෙනවා. ඒ නිසා අපි තාමත් ඕනෑකම යුතුව අවධාරණය කරනවා මෙවැනි මඩ අවලාද බොරු ප්‍රචාර වලින් මේ සටන නතර කරන්න උත්සාහ කරනවා නම් ඒක හිතලුවක් පමණයි. ඒ වෙනුවට ඔවුන් කළ යුතු වන්නේ මේ ඉල්ලීම් වලට සාධාරණ යුක්ති සහගත විසඳුමක් ලබා දීම මිසක් මෙවැනි කටයුතු වලින් මේක නතර කරන්න පුළුවන් නම් අපි කියනවා ඒක ඔවුන්ගේ දවල් හිණයක් පමණයි. විශේෂයෙන්ම දැන් විදේශ රටවල සිට පවා විවිධාකාරයේ දුරකථන ඇමතුම් ලබා දෙමින් අපිට විවිධ තර්ජන පවා සිදු කරමින් තිබෙනවා. නමුත් එවැනි තර්ජන ගර්ජන වලින් මේ සටන අපසු හරවන්න බෑ. මේ අතර යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය ඉගැන්වීමේ කටයුතු වලින් ඉවත් වුණා. අධ්‍යාපනයේ මිලිටරිකරණයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් අගෝස්තු 5 වන දින දියත් කිරීමට කටයුතු යොදා ඇති බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ක්‍රියාකාරී කමිටුවේ සමකැඳවුම් කරු ආචාර්ය දිලීප විතර මහතා ප්‍රකාශ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.